ආයුබෝවන් ඔබට සුබ දවසක්. අද ක්‍රිස්තු වර්ෂ 2019ක් වූ පෙබරවාරි මාස 25 වෙනි සඳුදා දිනය. අද දින ඉරුදාව පෙරවරු 6:05 විනාඩි 25ට, ඉරුබැසීම පස්වරු 6:05 විනාඩි 23ට, රාහු කාලයේ දිවා කාලයට පෙරවරු 7:05 විනාඩි 54 සිට පෙරවරු 9:05 විනාඩි 24 දක්වා පවතිනවා. රාහු කාලය රාත්‍රී කාලයට රාත්‍රී 7:05 විනාඩි 53 සිට රාත්‍රී 9:05 විනාඩි 23 දක්වා පවතින්නේ. අද දින මරුසිටන දිසාව වයඹ දිසාවයි. ඔබට ඕනෑම කටයුත්තක් සඳහා අද දින තුලදී සුබ දිසා වශයෙන් දකුණු දිසාව යොදා ගන්නට පුළුවන්. මේෂ ලග්නය අදහස් වල ශක්තිමත් බව, නොනැමෙන සුළු බව, විවෘත ගුණය ඔබගේ චරිතය තුළින් මොනවට කැපී පෙනෙනවා. ආදායම් තත්ත්වය ශක්තිමත් කර ගැනීමට වෙනදාට වඩා සැලසුම් සහගතවයි ඔබ කටයුතු කරනවා පෙන්නුම් කරන්නේ. බාධක මැඩගෙන ඉලක්ක කරා යෑමට අවශ්‍ය කරන ආත්ම ධෛර්යයෙන් සහ ආත්ම විශ්වාසයෙන් ඔබ කටයුතු කරන නිසා ඔබගේ කටයුතු බොහොමයකින්ම ඔබට යහපත් උසස් ප්‍රතිඵල නෙලා ගන්නට හැකි වෙනවා. තැන්පත් ධනය ශක්තිමත් කර ගැනීමට යොදන උපක්‍රම සාර්ථකත්වයට පත්වීම නිසා අමතර මුදලක් අත ඉතිරි කර ගැනීමේ අවකාශ පෙන්නුම් කරන දිනයක්. මේ නිසා අද දිනේ ඔබ අනලස්ස සහ ධෛර්ය සම්පන්නව ඔබගේ අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් කර ගැනීමට වෙහෙසෙන්නේ නම් අද දිනේ ඔබට යහපත් ජයග්‍රාහී දිනයක් වන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ යහපත් නව වෙනස්කම් අපේක්ෂා කරන අයවලුන්ගේ අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් වෙනවා. හෘද රෝගී තත්ත්වයකින් මුත්‍රා අඩස්සි රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. වෘෂභ ලග්නය අදහස් වල සැලසුම් සහගත බවක්, මූලිකත්වයක්, නායකත්වයක් අපේක්ෂා කළ හැකි වෙන දිනයක්. කරන කින සෑම කටයුත්තකදීම අනලස්ස සහ ධෛර්ය සම්පන්නව මූලිකත්වය, නායකත්වය ගැන කටයුතු කිරීමේ හැකියාවකුත් කුසලතාවයකුත් පෙන්නුම් කරන දිනයක්. සම්මුඛ පරීක්ෂණ, තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමේ අපේක්ෂාවකින් යුතුනම් එවැනි අරමුණු, එවැනි බලාපොරොත්තු සාර්ථකත්වයට පත් වෙනවා. රැකියාවේ කටයුතුවලදී වෙනදාට වඩා වගකීම් පැවරණ දිනයක්. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව ප්‍රගතියක්, නව දියුණුවක් අපේක්ෂා කළ හැකි වෙන දිනයක්. ඕනෑම විරුද්ධවාදියෙකු සමග කටයුතු කිරීමේ කුසලතාවයකුත් වෙනදාට වඩා අන්‍යයන් සමග මිත්‍රශීලීව, සුහදශීලීව කටයුතු කිරීමේ හැකියාවකුත් පෙන්නුම් කරන දිනයක්. මේසා කරන කින බොහොමයක් කටයුතු වලින් සාර්ථකත්වය නෙලා ගැනීමට අවශ්‍ය කරන ආත්ම ධෛර්යය සහ චිත්ත ශක්තිය ඔබ තුලින් නොඅඩුව පෙන්නුම් කරන දිනයක් වන නිසා අද දිනේ ඔබට වඩාත් සාර්ථකත්වයක්, වඩාත් ප්‍රතිඵලදායී තත්ත්වයක් අත්පත් වෙන ජයග්‍රාහී දිනයක් වශයෙන් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. ස්නායුගත දුර්ලභයි රෝග තත්ත්වකින් වගේම සන්ධිගත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මිතුන් ලග්නය හොඳින් හෝ නරකින් තම අභිමතාර්ථයන් සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට වෙහෙසෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. අන්‍යයන් යටත් කොට හෝ පාලනය කොට ස්වකීය මතවාදයන් සහ අරමුණු ජයග්‍රාහී තත්ත්වයකට පත් කර ගැනීමට අවශ්‍ය කරන මාර්ගය ඔබ විසින් සකසා ගන්නා දිනයක්. විරුද්ධවාදීන් මැඩගෙන කටයුතු කළ හැකි වෙන දිනයක්. නීතිමය සම්බන්ධ ප්‍රශ්න ගැටලු ආදියට ඔබ මැදිව සිටියේ නම් එකී කටයුතු වලින් ඔබට යම්කිසි ආකාරයක සහනයක් උදා කරගත හැකි වෙන දිනයක් වශයෙන්ුත් අද දිනේ හඳුනන්නට පුළුවන්. තරංකාරීව නියැලෙන කටයුතු වලින් ඔබට ජය ලැබෙන නිසා සම්මුඛ පරීක්ෂණ, තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමේ අරමුණකින් යුතුනම් එකී අරමුණු සාර්ථකත්වයට ප්‍රතිඵලදායී තත්ත්වයකට පත් වෙනවා. නවදී ඉගෙනීමේ අවස්ථාවන් යෙදෙන නිසා ඔබ අධ්‍යාපනික ශාස්ත්‍රක නිරත වන කුමන තරාතිරමක අයෙකුණත් ඔබට අද දිනේ වඩාත් යහපත් බව පෙන්නුම් කරනවා. මේ අනුව ඉදිරිපත් වන බොහොමයක් කටයුතු වලින් ඔබට ජය ලබාගත හැකි වෙන නිසා අද දිනේ ඔබට ජයග්‍රාහී දිනයක්. ප්‍රේමය, ආදරය සම්බන්ධ නව අරමුණු ශක්තිමත් වන දිනයක්. අක්ෂිගත දුර්ලභයි රෝග තත්ත්ව, ශීර්ෂගත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා.
කටක ලග්නය. වෙනදාට වඩා සංවේදී අදහස් වලින් වගේම දැඩි අදහස් වලින් යුතුවයි ඔබ කටයුතු කරනවා පෙන්නුම් කරන්නේ. කරන කියන කටයුතු වලදී වඩාත් කල්පනාකාරීව සහ ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කරන දිනයක්. නව දේ ඉගෙනීමේ අවස්ථාවන් ඔබට යෙදෙනවා. රැකියාවේ කටයුතු වල නව යහපත් වෙනස්කම් ඔබ අපේක්ෂා කරන්නේ නම් එකී අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත්වෙන දිනයක්. නව දේ ඉගෙනීමේ විශේෂිත වූ අවස්ථාවන් ඉදෙන නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු වල නව යහපත් වෙනස්කම් ඔබට අපේක්ෂා කළ හැකි වෙන දිනයක්. ඉදිරිපත් වන කටයුතු වල ජයග්‍රහණය ලැබෙනවා. විශේෂයෙන්ම තැන්පත් ධනය ශක්තිමත් කර ගැනීමට වෙනදාට වඩා ඔබ උපක්‍රමශීලීවයි කටයුතු කරන්නේ. මේ නිසා අමතර මුදලක් අත ඉතිරි කරගත හැකි වෙන යහපත් දිනයක් වශයෙන්ුත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ප්‍රේමය ආදරය සම්බන්ධ තීන්දුව තීරණවලදී වෙනදාට වඩා සංවේදීව ඔබ කටයුතු කරන නිසා පෙම්වතා පෙම්වතිය සැමියා බිරින් සමග වෙනදාට වඩා මිත්‍රශීලීව සුහදශීලීව කටයුතු කළ හැකි වෙනවා. හතිය ඇදුම් වෙන තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. සිංහ ලග්නය ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන කටයුතු කළ හැකි වෙන දිනයක්. වෙනදාට වඩා අන්‍යයන්ගේ අදහස් වලට නම්‍යශීලීව කටයුතු කරන දිනයක්. මමත්වයේ ඉවතලා වෙනදාට වඩා පරාර්ථකාමී ගුණයකින් යුතුවයි ඔබ කටයුතු කරනවා පෙන්නුම් කරන්නේ. මේ නිසා මිත්‍රශීලී ගනුදෙනු වඩාත් ශක්තිමත් කරගැනීමේ අවකාශ පෙන්නුම් කරන දිනයක්. වෙනදාට වඩා නව හිතවතුන් හිතවතියන් දැන හඳුනාගත හැකි වෙනවා. අන්‍යයන් අතර ආකර්ශනීයව කටයුතු කළ හැකි වෙන දිනයක්. මේ නිසා ඉදිරිපත් වන බොහොමයක් කටයුතු වලදී ඔබට වාසිසහගත ආකාරයට කටයුතු තීන්දුව තීරණ ගැනීම සිදුවෙන බවක් පෙන්නුම් කරනවා. සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වීමට තරංකාරී කටයුතු වල නියැලීමට අද දිනය වඩාත් යහපත් වෙනවා. අධ්‍යාපනික වශයෙන් රැකියාවේ වශයෙන් වගේම ඔබ කරන කියන වෙළඳ ව්‍යාපාරිකමේ ගනුදෙනු ආදීෙහිදී වෙනදාට වඩා ක්‍රියාශීලීව සහ ධෛර්ය සම්පන්නවයි ඔබ කටයුතු කරනවා පෙන්නුම් කරන්නේ. මේ නිසා අරමුණු බොහොමයකින්ම ඔබට යහපත් උසස් ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. අක්ෂිගත දුර්ලදායි රෝග තත්ත්වයන් වගේම උගුර කණනාසය ආශ්‍රිතව ඇතිවන්නා වූ දුර්ලදායි තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කන්‍යා ලග්නය බුද්ධිමත්ව කල්පනාකාරීව කල්යල් බලා තීන්දුව තීරණවලට එළඹීමේ හැකියාවක් සහ කෞශල්‍යතාවයක් පෙන්නුම් කරන දිනයක්. අදහස් වල දැඩි ගුණයක් පෙන්නුම් කරනවා. ගන්නා වූ තීන්දුව තීරණ වඩාත් සාර්ථකත්වයට පත්වීමට ප්‍රධානතම හේතුවක් තමයි ඔබ දැඩි මතධාරීව ඇතැම් අවස්ථාවලදී කටයුතු කිරීම. ඒ ඔබගේ වාසියට වගේම ප්‍රගතියට හේතු වෙනවා. ඉදිරිපත් වන බොහොමයක් කටයුතු වලදී අන්‍යයන් අභිභවා කටයුතු කිරීමේ හැකියාවක් සහ කෞශල්‍යතාවයක් පෙන්නුම් කරන දිනයක්. තම අනාගතය පිළිබඳව සිතා බලා නව ආයෝජන ආරම්භ කිරීමට අද දිනය වඩාත් යහපත් වෙනවා. විශේෂයෙන්ම තනි පුද්ගල ව්‍යාපාරිකයන්ට අද දිනය වඩාත් ජයග්‍රාහී දිනයක්. කෙසේ නමුත් ඔබ හවුලේ කටයුතු කරන්නෙකු නම් ඔබගේ හවුලේ කටයුතු කරන අන්‍ය සමාජිකයන් සමග වඩාත් ඉවසිලිවන්තව වඩාත් කල්පනාකාරීව කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වෙනවා. ප්‍රේමය ආදරය සම්බන්ධ තීන්දුව තීරණවලදී ඉවසිලිවන්ත වීම ඔබට යහපත් වෙනවා. කෙසේ නමුත් හෘද රෝගී තත්ත්වකින් වගේම ස්නායුගත දුර්ලදායි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. තුලා ලග්නය බාහිර ප්‍රශ්න අමතක කොට එම මොහොතට ක්‍රියාත්මක වීමේ හැකියාවක් සහ කුසලතාවයක් පෙන්නුම් කරන දිනයක්. ස්ථානුචිත ප්‍රඥාවෙන් යුතුව ජීවිතයේ තීන්දුව තීරණ ගන්නා දිනයක්. වෙනදාට වඩා ක්‍රියාශීලීව බුද්ධිමත්ව දුරදිග හිතා බලා කටයුතු කිරීමේ හැකියාවකුත් කුසලතාවයකුත් පෙන්නුම් කරන දිනයක්. තැන්පත් ධනය ශක්තිමත් කර ගැනීමට වෙනදාට වඩා යුසුලුව අනලස්ව ධෛර්ය සම්පන්නව කටයුතු කරන නිසා අමතර මුදලක් අත ඉතිරි කරගත හැකි වෙන දිනයක්. විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාරිකමේ ගනුදෙනු ආදියක ඔබ නිරතවන්නේ නම් අද දිනය වඩාත් ප්‍රතිලාභ සහිතයි. මේ නිසා අද දිනේ උදෑසන සිටම අනලස්ස සහ ධෛර්ය සම්පන්නව ජීවිතයේ අනාගතය පිළිබඳව සිතා බලා සැලසුම් සහගතව ඔබ කටයුතු කරන්නේ නම් ඔබට අද දිනය වඩාත් යහපත්
වඩාත් ප්‍රතිඵලදායි දිනයක් වන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. කෙටි ගමන් බිමන් සඳහා විදෙස්ගත වීමේ අරමුණකින් යුතුනම් එවැනි කටයුතු සැලසුම් කිරීමටත් අද දිනය වඩාත් යහපත් දිනයක් වන වගයි පෙන්නුම් කරන්නේ. සන්ධිගත රෝග, ස්නායුගත දුර්ලභයි රෝග තත්ත්වයකින්, මුත්‍රා අඩස්සි රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. වෘශ්චික ලග්නය අනාගතයේ සම්බන්ධ තීන්දුව තීරණවල හදිසි වෙනස්කම් පෙන්눔 කරන දිනයක්. බාධක මැඩගෙන ඉලක්ක ජය ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් සිත් තුළ ජනිත වන දිනයක්. තම දැනුම තුළින් මිලමුදල් උපයන අයෙකු නම් උපදේශකවරයෙක් ගුරුවරයෙක් නම් ඔබට අද දිනය වඩාත් යහපත් දිනයක් වෙනවා. කරන කියන කටයුතුවලදී අන්‍ය සහයෝගය සහ උපකාරය ඔබට නොඅඩුව ලබාගත හැකි වෙනවා. ඔබගේ දැනුම තුළින් කරන්නා වූ ඕනෑම කටයුත්තකින් ඔබට යහපත් ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. අතරමැදි වෙළඳ ව්‍යාපාරිකම ගණදුණු ආදියෙහි නිරත වන්නෙකු නම් ඔබට අමතර ප්‍රතිලාභ සහිත දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. නිශ්චල චංචල දේපල මිලදී ගැනීමේ අරමුණකින් යුතු නම් එකී අරමුණු ශක්තිමත් කර ගැනීමට සැලසුම් මිදීමට ණය මුදල් ඉල්ලුම් කිරීමට අද දිනය වඩාත් යහපත් වෙනවා. ආදරේ ප්‍රේමයේ සම්බන්ධ තීන්දුව තීරණවලදී වඩාත් ඉවසිලිවන්තව වඩාත් කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කරන්නේ නම් ඔබට අද දිනය යහපත් දිනයක් වෙනවා. බඩවැල් ආශ්‍රිතව ඇතිවන්නා වූ රෝග තත්ත්ව මලබද්ධ වෙන තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. ධනු ලග්නය කරන කින සෑම කටයුත්තකදීම ඉවසිලිවන්ත බව, වෙනදාට වඩා කල්පනාකාරී බව, සැලසුම් සහගත බව ඔබ තුළින් කැපී පෙනෙන දිනයක්. කරන කින සෑම කටයුත්තකදීම අන්‍ය සහයෝගය සහ උපකාරයත් ඔබ අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා. වෙනදාට වඩා අන්‍ය උපකාරය සහ සහයෝගයත් ඔබට නොඅඩුව ලබාගත හැකි වෙන දිනයක්. රැකියාවේ කටයුතුවලදී වෙනදාට වඩා කාර්ය බහුල වන බවක් පෙන්눔 කරනවා. මේ නිසා අද දිනේ උදෑසන සිටම නිසි පරිදි කාලය කළමනාකරණය කරගෙන කාලය සැලසුම් කරගෙන කාලය ඉතිරි කර ගැනීමට උපක්‍රම යොදමින් ඔබ කටයුතු කරන්නේ නම් ඔබට අද දිනය වඩාත් ප්‍රතිඵලදායි වන වග විශේෂයෙන්ම පෙන්눔 කරනවා. නව ගේදුරු ඉඩකඩම් මිලදී ගැනීමේ අපේක්ෂාවකින් යුතුනම් එවැනි කටයුතු සැලසුම් කිරීමටත් අද දිනේ වඩාත් යෝග්‍යයි. උසස් අධ්‍යාපන ශාස්ත්‍රයක නිරත වන ශිෂ්‍යාවක ශිෂ්‍යයෙකු නම් ඔබගේ රැකියාවේ උසස් වීම අරමුණු කරගෙන අධ්‍යාපනික ශාස්ත්‍රයක නිරත වන විද්‍යාර්ථිකයෙකු නම් අද දින ඔබට වඩාත් ප්‍රතිලාභ සහිත දිනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ආදරය, විවාහය, ප්‍රේමයේ සම්බන්ධ තීන්දුව තීරණවලදී නම් ඉවසිලිවන්තව කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වෙනවා. අක්ෂිගත දුර්ලභයි රෝග තත්ත්වයකින් වගේම සන්ධිගත රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මකර ලග්නය ෂණිකව මෙන්ම ඉක්මන්කාරීව හදිසිව ජීවිතය තුළ තීන්දුව තීරණ ගන්නා බවක් පෙන්눔 කරනවා. ස්ථානුචිත ප්‍රඥාවෙන් යුතුව ඔබ කටයුතු කරන නිසා එකී කටයුතු බොහොමයකින්ම ඔබට යහපත් උසස් ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන්. වෙනදාට වඩා ක්‍රියාශීලී ගුණයක් ඔබගේ චරිතය තුළින් විද්‍යාමාන වෙනවා. මේ නිසා බොහොමයක් කටයුතු ඔබ සැලසුම් සහගතව කටයුතු කරන්නේ නම් නිමා කරගත හැකි වෙනවා. මේ අනුව ඔබගේ අනාගතය පිළිබඳව සිතා බලා නව ආයෝජන සැලසුම් කිරීමට, අධ්‍යාපන ශාස්ත්‍රයේ නව වෙනසක් සිදු කිරීමට, රැකියාවේ කටයුතුවල නව උසස් වීම් අරමුණු කරගෙන නව කටයුතු ආරම්භ කිරීමට, අධ්‍යාපන ශාස්ත්‍රයන්ට යොමු වීමට ඒ සම්බන්ධව ඔබට වඩාත් යහපත් වෙන වගේ පෙන්눔 කරනවා. විශේෂයෙන්ම වෘත්තිමය වශයෙන් ඔබ ව්‍යාපාරිකමය ශාස්ත්‍රයක නිරත වන්නේ නම් එකී කටයුතු තවදුරටත් පුළුල් කරගැනීමේ අපේක්ෂාවකින් සහ අරමුණුකින් යුතුනම් එවැනි කටයුතු වලට යොමු වීමට සැලසුම් කිරීමට අද දින වඩාත් යහපත් බව පෙන්눔 කරනවා. කෙසේ නමුත් තනි පුද්ගල ව්‍යාපාරිකයෙකු නම් වඩාත් යහපත් බවත්, ඔබ හවුල් ව්‍යාපාරිකයෙක් නම් වඩාත් ඉවසිලිවන්තව කටයුතු කළ යුතු වන වගත් පෙන්눔 කරන විශේෂ කාරණයක්. සෙම් රෝග, රහස් රෝග, හතිය ඇදුමෙන තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කුම්භ ලග්නය තම අරමුණ සහ අපේක්ෂාව පිළිබඳව දැඩි විශ්වාසනීය ගුණයක් සිත් තුළ ජනිත වන දිනයක්.
අන්‍යන් අභිභව තම අපේක්ෂාව සහ ඉලක්කය ජය ගැනීමේ අවස්ථාවන් ඔබට යෙදෙනවා. මේ අනුව සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදීට ඉදිරිපත් වීමට එවැනි කටයුතු සැලසුම් කිරීමට අද දින ඔබට වඩාත් යහපත් වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව වෙනසක් අපේක්ෂා කරන විද්‍යාර්ථීන්ට අද දින යහපත් දිනයක්. රැකියාවේ උසස් වීම අරමුණු කරගෙන අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් පසුවන්නන්ට අද දින ජයග්‍රාහී දිනයක්. තම ව්‍යාපාරිකමේ කටයුතු තවදුරටත් පුළුල් කර ගැනීමේ අපේක්ෂාවකින් සහ බලාපොරොත්තුවකින් යුතුව කටයුතු කරන්නන්ට අද දින ප්‍රතිඵලදායී දිනයක්. විදේශගත සම්බන්ධතා ශක්තිමත් කරගත හැකි වෙන දිනයක් වන නිසා අධ්‍යාපනික වශයෙන්, රැකියාවේ වශයෙන්, වෙළඳ ව්‍යාපාරිකම වශයෙන් ඔබ විදේශගත සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ අරමුණකින් යුතුව කටයුතු කරන්නේ නම් අද දින ඔබට වඩාත් ප්‍රතිඵලදායී දිනයක් වන වග විශේෂයෙන්ම පෙන්눔 කරනවා. යටිබඩ ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්ව, හර්නියා, මුත්‍රා අඩස්සිය වැනි තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම, වෛද්‍යවරයා විසින් දෙන ලද ඖෂධ නිසි වේලාවට නිසි මාත්‍රාවෙන් ගැනීමට අමතක කරන්නට එපා. මීන ලග්නය අවංකව හිතට එකඟව තීන්දු තීරණවලට එළඹෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්눔 කරන්නේ. තම දැනුම තුළින් කරන්නා වූ ඕනෑම කටයුත්තක යහපත් ප්‍රතිඵල පෙන්눔 කරන නිසා ඔබගේ දැනුම සහ හැකියාව පිළිබඳව විශ්වාසය තබා කටයුතු කිරීම වඩාත් යහපත් වෙනවා. නොදන්නා කටයුතු, නොදන්නා ව්‍යාපාරිකමේ කටයුතු, අධ්‍යාපන කටයුතු වගේම වෙළඳ ව්‍යාපාරිකමේ ගනුදෙනු ආදියට අතපෙවීමෙන් වැළකීමටත් ඔබ සිහි තබා ගැනීම ඔබට වඩාත් යහපත් වෙනවා. තැන්පත් ධනය ශක්තිමත් කර ගැනීමට ඔබ උපක්‍රමශීලීව කටයුතු කරන්නේ නම් අමතර විශේෂිත වූ මුදලක් අත ඉතිරි කරගත හැකි වෙනවා. කෙසේ නමුත් වැයපස තරමක් දුරට අධික විය හැකි නිසා කල්පනාකාරීව බුද්ධිමත්ව වැයපස පාලනය කර ගැනීමට අද දිනේ උදෑසන සිටම සැලසුම් යෙදීම ඔබට වඩාත් යහපත් වෙනවා. නමුත් කරන කින සෑම කටයුත්තකදීම අන්නේ සහයෝගය සහ උපකාරය ඔබට නොඅඩුව ලබාගත හැකි වෙනවා. සෙම් රෝග, ලේ ධාතු ආශ්‍රය නැතිවන්නා වූ ඌෂ්ණාධික රෝග, සමිහි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කැපීමේ පමණටම ප්‍රතිඵල නෙලාගත හැකි වෙන නිසා අප සැම ජීවිතයේ අරමුණු වටහාගෙන නිවිරිදි ඉලක්කයක් ඔස්සේ කැපීමෙන් යුතුව කටයුතු කරන්නේ නම් ජයග්‍රහණය අතළඟයි. ඔබ සැමට තෙරුවන් සරණයි.